ඒකම කරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මම මේ වෙලාවේ මතක් කරනවා ඊයේ දවසේදී අපි දැක්කා ක්‍රීඩාවේ කවාසනාවන්ත දවසක් අපි ඉස්සර බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක තරඟ ගහන්නෙත් කම්මැලිකමට හැබැයි ඔවුන් තහනම් උත්තේජ කරගෙන නෙමෙයි ඊයේ ලෝක පූජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ගහපු විදිය ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තරඟ කළ විදිය හැබැයි කණගාටුව තියෙන එතන කරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි අපි දැක්ක පහුගේ කාල සීමාව ඇතුළෙම අපිට ඕනකම තිබුණේ නැහැ අපේ රටේ ක්‍රීඩකයන් ආරක්ෂා කරගන්න විදියක් අපිට හදන්න අපේ ඔළුව ඇතුලේ තහනම් උත්තේජක වලටත් වඩා බලපෑවේ කුහකත්වයේ සහ ඊර්ෂ්‍යාව ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ තිබිච්ච කුහකත්වයයි ඊර්ෂ්‍යාවයි අපිට මතකයි ලසිත් මාලිංග කියන්නේ ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මාතරටවත් ගාල්ලටවත් රටරවත් ඇයි ක්‍රීඩකෙක් නෙමෙයි අද ලෝකයට ඇයි ක්‍රීඩකෙක් බවට පත් වෙලා ඉවරයි ලසිත් මාලිංග අපිට මතකයි සමහර බලධාරීන් මගේ කනේ දෝම් කාර දෙනවා තවමත් ලසිත් මාලිංග සම්බන්ධ කියපු දේවල් කවදා හරි දවසක මුගේ ක්‍රීඩාව තහනම් කරනවා කියලා කිව්වා ලසිත් මාලිංගගේ හැබැයි අපිට තියෙන කනගාටු කර මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මාලිංග වගේ ක්‍රීඩකෙක් මේ සියවසේ නෙමෙයි ඊළඟ සියවසේවත් මේ මහ පොළොවේ ආය හදන්න බෑ ඒක තමයි ඇත්ත අර අත කරකවල හරහට බෝලේ දාන මාලිංග මුළු ලෝකෙම වික්ෂිප්ත කරමු මාලිංගට ගහන්න ගත්ත මේ රටේ හැබැයි අවසානයේ ඊයේ දවසේදිත් මාලිංග පෙන්නවා කඩුළු ත්‍රිත්වයක් අරගෙන මාලිංග පෙන්නවා රත්ගම මාලිංග මම කියන එක ඊයේ පෙන්නුව ශ්‍රී ලංකාව ඇතුළේදී බංග්ලාදේශයට එරෙහිව කර මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි ක්‍රීඩකෙන්ගේ පලි ගන්නවා අනික් පැත්තේ ක්‍රීඩාව කඩාගෙන වැටෙනවා තමුන්වාසේ දන්නවා අපේ රට විවිධ ජාතින්ගෙන් එකතු වුණ රටක් තව එක තැනක මුස්ලිම් කියයි තව තැනක දෙමළ කියයි තව තැනක සිංහල කියයි ඕන්නම් තැන් තැන් වල ගුටි කෙලිත් ඇත ගැනීම හැබැයි ගරු මුලාසනාරුඩුනි ක්‍රීඩාවෙන් විතරයි මේ ජාතියකට එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ ක්‍රීඩාවෙන් විතරයි ක්‍රීඩාවෙන් එකතු කරන්න තියෙන ජාතිය ක්‍රීඩාව විනාශ කළොත් ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මේ ජාතින් එකතු කරන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒකේ තියෙන ආසන්නතම උදාහරණය තමයි ක්‍රීඩාව මේ ජාතින් එකතු කරන්න තියෙන කරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මම මේ වෙලාවේ මතක් කරනවා අපේ රටේ සියලුම ක්‍රීඩකින්ගෙන් සමස්ත ක්‍රීඩකින්ගෙන් මම ඉල්ලීමක් කරනවා තමුනාස දන්නවා මහජන මුදලින් තමයි අපේ රටේ ක්‍රීඩකයෝ පෝෂණය කළා ඔවුන් ජාත්‍යන්තර මට්ටමට අරගෙන යන්නේ ජාත්‍යන්තර කීර්තිය ලැබෙන්නේ ඔවුන් මේ රට දිනවන්නේ ඒ කීර්තිය ලබා දෙන්නේ මේ රටේ මහජන මුදල් මේ රටේ මහජනතාවගේ ආශිර්වාදය මේ මහජනතාවගේ කැපකිරීම සහ ඔවුන් ලබා දෙන ආශිර්වාදය තමයි ඒ සියලු ජයග්‍රහණවල අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ නමුත් ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි අපේ රටේ තමුනාස දන්නෝ පිළිකා රෝගය දසදහස් සංඛ්‍යාත පිරිසකට මේ රටේ බොහෝ වෙලා ඉවරයි පිළිකා රෝගින් බවට පත් වෙලා ඉවරයි අපි දැක්ක සමහර පහවගේ කාල සීමාව ඇතුලේ කුමාර සංගක්කාර මහේල ජයවර්ධන යාපනයේ ඉඳලා මාතරට එනකම්ම පයින් ගියා. එයි පිළිකා රෝහලක් හදන්න. ඒ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා මහේල ජයවර්ධනගේ සහෝදරයා පිළිකා රෝගයෙන් මැරුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මහේලට හිතුණ තමන්ගේ මල්ලි නැති වුණ පිළිකා රෝගයට එරෙහිව සටන් කරන්න පිළිකා රෝහලක් ගාල්ලේ හදන්න. සංගල මහේලට ගියා.